ආයුබෝවන් ඔබට වාසනාවන්ත සුබ දවසක් වේවා 2023 අවුරුද්දේ ජනවාරි මාස 8 වෙනිදා සිට ජනවාරි මාස 13 වන සතිය දක්වා ලග්න බලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතා ලග්න බලාපල දැන ගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න මේ සතිය තුල සිදුවන විවිධ ග්‍රහමාරු සමගින් ඔබගේ හඳහනට අනුව ඔබට කොහොමද බලන්නේ මේ සූදානම. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කොමන ආකාරයෙන් බලපෑමක් ඇති කරනවද? ලග්න බලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳට තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අපි ලග්න බලාපල එකින් එක විමසා බලමු. ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබට සෙනසුරු ග්‍රහය සුභ රාශිය ගත වීමට ආසන්නව පවතින බැවින් තද බල විපත් මගහැරී යාමටද සිතේ තිබුණු බය ගතිය පහ වීමද මේ සතිය තුළ සිදු වේ. ශරීර සෞඛ්‍ය යහපත් වන අතර තුලටී හෝ පාද සම්බන්ධව පැවති අසනීපයන් සුවඳට හැරේ. ගෙදරට අලුත් බඩු බාහිර ලැබෙන කාලයකි. වැඩිහිටියන්ගෙන් හා හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබීම නිසා තමාගේ සුබ කටයුතු කිහිපයක් හොඳින් කරගත හැකි වේ. විවාහය, රැකී රක්ෂා, වෙළඳාම්, ව්‍යාපාර දියුණුවට පත්වී එමකින් වැඩි ආදායමක් ලැබෙන කාලයකි. වැඩ කටයුතු නම් අධික වේ. රැකී රක්ෂා වෙනුවෙන් වෙළඳාමට වඩා මහන්සි වීමට සිදුවන කාලයකි. කේලම් ඕපාදූප අසන්නට කියන්නට සිදුවෙන නමුත් ඒවාට ඇහුම්කම් නොදී සිටින්ම ඔබගේ දියුණුවට හේතු වේ. ප්‍රසිද්ධියට පත් වීමට කටයුතු සිදු වේ. විවාහය බලාපොරොත්තුෙන් සිටින අයට එම බලාපොරොත්තු ඉටු කර ගැනීමට ඉදිරි කාලයේදී හැකි වේ. දැනට නැකතේ 3 හෝ 4 වන පාදවලින් නිපදී ඇතිනම් මානසික නිදහස අඩුවේ. නිතරම කරදර ඇති වේ. ඔබගේ සුබ දිනයේ විදියට අඟහරුවාද සුබ වර්ණයේ විදියට නිල් පාට අංකයේ විදියට දෙකක් වෙනවා. උෂභ ලග්නය උෂභ ලග්නයෙන් උපන් ඔබට සතරන් පරාජය වේ. උසස් අදහස් උඩ වැඩ කිරීමේ ප්‍රධාන තත්වයකට පැමිණීමට ඉඩ ලැබේ. ආරම්භ වූ නව වසර ඔබට සුබඵල ලැබීමටද හේතු වේ. ඔබ තම රාජකාරි වගකීමෙන් තොරව ඉටු කිරීමට යෑම නිසා රැකී රක්ෂා ව්‍යාපාර ආදී පාඩු රැවටීම් ආදීට හසවීමට හැකිය. රාහු දුල්හවන්නේ ගෝචර වෙන මෙම කාලයේ නිතර පහේ ධන හානි වීමට හෝ දුප්පත් කාලයේ ගෙවීමට සිදු වේ. තමාගේ පවුලේ අයගේම කරදර හා විරුද්ධකම් නිසා තමාට ලැබීමට ඇති දේ නොලැබීමද සිදු වේ. මුදල් හානි කරන කාලයේ රැවටීමකට හසවීමට උවද හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කළ යුතු වේ. සතියේ අවසාන කාලයේ මුල් කාලයට වඩා සුබඵල ලැබීමට හේතු වේ. ගොවිතැන් කරන අයට මේ කාලයේදී හොඳ අස්වැන්න හොඳ ආදායමක් ලැබේ. වියදම් වැඩි වුවද මිල මුදල් ලාභ ලැබීම සිදු වේ. සතුරන් පරාජය වේ. නඩු කටයුතුවලදී තමාට ජය ලැබේ. රැකී රක්ෂාවලින් උසස් වේ. අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හැකි වේ. නමුත් ඔබ හිතාමතාම මුදල් වියදම් අඩු කරගත යුතුය. ඔබගේ සුබ දිනයේ විදියට බදාදත් වර්ණයේ විදියට සුදු පාට අංකයේ විදියට පස්වෙනිදාත් වෙනවා. මිතුන ලග්නය මිතුන ලග්නයෙන් උපන් ඔබට වැඩිමහල් අයගේ උපකාර ලැබේ. සුබඵල සහිත සතියකි. තරුණ වයසේ නම් කම්සැප ලැබෙන්නටද අවිවාහක අයට මංගල යෝගතා උදා වේ. විවාහ වූයෙක් නම් අඹ සැමි සමගිය ආශ්‍රය වැඩි දියුණු වේ. ප්‍රසිද්ධ තරඟ වාද විවාදවලින් ජය ලැබෙන සතියකි. පවුලේ වැඩිමහල් අයගෙන්ද උපකාර ලැබේ. පසුගිය කාලයේ තිබුණු අපල කරදර ක්‍රමයෙන් නඩු වී යන අතර භූත දෝෂ සහ කටවහ ආදී නිදහස් වීමටද හැකි වේ. විදේශ ගමන් යෑමට උනන්දු අයට තම බලාපොරොත්තු ඉෂ්ට වේ. දේපල පිළිබඳව පැටලෙවිලි තිබේ නම් එහෙවයින් සැනසීම හා ජය ලැබේ. මෙම කාලයේ පවුලේ සුබ කටයුතු කිහිපයක්ම ඉටු කර ගැනීමටත් එමකින් සතුටින් කල් ගෙවීමටත් හැකි වේ. මුදල් ගනුදෙනු වලින් ජය ලැබෙන අතර උදරය හෝ පාදයේ ආශිතව පැවති අසනීපයකින් සුවය ලැබේ. දැනට නැකතේ 3 හෝ 4 පාදයේ ඉපදී ඇතන එම අය මෙම කාලයේ ඉතා පරිස්සමින් කටයුතු කළ යුතුය.
එම අයට නම් කරන කියන කටයුතු වලට නිතර බාධක මතුවේ. දරුවන් නිසා කරදර මතුවීමට දරුවන්ගෙන් ඈත් වී සිටීමට සිදුවේ. ඔබගේ සුබ දිනේ විදියට බදාද වර්ණයේ විදියට කොළපාටත් අංකයේ විදියට පස්වැනිදත් වෙනවා. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට රැකියා ව්‍යාපාර සාර්ථක වේ. මිශ්‍ර ඵල සහිත සතියකි. ලැබෙන මුදලට වඩා වියදම් කිරීමට සිදුවීම නිසා මිල මුදල් ලතේ නිතරම අගහිඟකම් මතුවීමට හැකිය. තමා කිරීමට බලාපොරොත්තු වෙන සිටින වැඩ කටයුතු කිහිපයක්ම කර ගැනීමට බොහෝ වෙහෙසීමට සිදුවේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේ. නමුත් මෙම කාලයේ ඉතාම උනන්දුවෙන් හා ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. නැතිනම් අධ්‍යාපන කටයුතු ටික කාලයකට හෝ මගහැරීමට හැකිය. තිබුණු හොඳ නාමයට කැලලක් ඇතිවිය හැක. සුභ ග්‍රහයෙකුගේ දසාවක් ගත කරමින් පවතින අයට හොඳින් ආදායම් ලැබේ. ඉඩකඩම් දේපල හා ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. රැකිරක්ෂා කටයුතු හොඳින් කරගෙන යාමට හැකිවේ. ආගමික කටයුතු වල නිරත වීමට හැකිවේ. බණ භාවනාදී කටයුතු වල නිරත වීමටද ලැබෙන කාලයකි. විදේශගත අයට පවතින අශුභ ඵල අඩුවන බැවින් රැකිරක්ෂා කටයුතු සාර්ථක වේ. සෙනසුරුගේ අතුරු දසාවක් කේතුගේ දසාවක් ගත කරන අයට මෙම කාලයේ තරමක අසනීප ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. විවාහය හෝ ඒ සම්බන්ධයෙන් නිතරම සිත් පීඩා ඇතිවීමට මංගල යෝජනා කල්යාමටත් හැකිය. ඔබගේ ශුභ දිනයේ විදියට සඳුදා වර්ණයේ විදියට ලා රෝස් අංකයේ විදියට දෙක වෙනවා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට මිල මුදල් ලාභ ලැබේ. සුභ ඵල සහිත සතියකි. මිල මුදල් ලාභ ලැබේ. තමා කැමති අමුතු දේ ඉගෙනීමට අවස්ථාව උදා වේ. හිත මිතුරන් තමාව සොයාගෙන පැමිණේ. රැකිරක්ෂා කටයුතු බාධක වලින් තොරව කරගෙන යෑමට ඉඩ ලැබෙන අතර කාලයකට පසු සිතට සතුට සැනසීම ලැබෙනු ඇත. විවාහයකින් හෝ සහකරුවට හෝ සහකාරියට කරදර සහිත කාලයකි. දරුවන්ගේ කටයුතු සාර්ථක වේ. දරුවන් සම්බන්ධයෙන් පැවති කරදර පහව යනු ඇත. මිල මුදල් අතින් පවතින කරදර ක්‍රමයෙන් විසඳුනු ඇත. ලාභ බලාපොරොත්තුෙන් මුදල් වියදම් කර වැඩ කිරීමෙන් දියුණුව ඇතිවේ. ශරීර සෞඛ්‍ය අතින්ද එතරම් ගැටලුවක් මතු නොවේ. පවතින උදරයේ යටිබඩ සම්බන්ධ අසනීප ක්‍රමයෙන් සුවඳට හැරෙනු ඇත. තමාගේ වැඩිහිටියෙකුට විපතක් ඇතිවීම හේතුවෙන් ඔබට සිත්තැවුලකට පත්වීමට සිදුවේ. ප්‍රසිද්ධ ස්ථානවලට යෑමට සිදුවේ. උපතේදී සඳුග්‍රහය හත්යන්නේ මුල් කොටසේ තැන්පත් අයට නම් විවාහය හෝ ව්‍යාපාර කටයුතු සම්බන්ධ කරදරවලට නිතර මුහුණ දීමට සිදුවේ. එම අයට මුදල් ගැටලු ඇති කරයි. සුළු අසනීප වැඩිවීමට හැකි බැවින් සැලකිලිමත්ව කටයුතු කළ යුතුය. ඔබගේ ශුභ අංකයේ විදියට 4ක් දිනේ විදියට බදාද වර්ණයේ විදියට රතුපාටත් වෙනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ප්‍රේම සම්බන්ධතා සාර්ථක වේ. සතියේ මුල් කාලයේ යහපත් වේ. ගේ දොර කටයුතු දියුණුවටපත් වේ. තිබූ දේපල දියුණු කර ගැනීමට ඉඩ ලැබේ. මිල මුදල් ලැබීම මතින් පාඩු සිදුරු වේ. දැනට කරගෙන යන වැඩ කටයුතු බාධාවකින් තොරව කර ගැනීමට ඉඩ ලැබේ. දරුවකු බලාපොරොත්තුෙන් සිටින අයට තමගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකිවේ. හත්වැන්නේ ගමන් කරන ගුරුගේ බලපෑමක් නිසා විවාහය හෝ ප්‍රේම සම්බන්ධතා පිළිබඳ කටයුතු සාර්ථක වේ. සතියේ අවසාන දින කිහිපයේදී නම් පිටපළාත්වල අයගෙන්ද ආගන්තුක අයගෙන්ද තමා ළඟින් ආශ්‍රය කරන අයගෙන්ද සතුර පීඩා සිත් පීඩා ඇතිවීමට හැකිය. මෙම කාලයේ අශුභ ස්ථානවල ගෝචර වන රාහුගේ හෝ කේතුගේ දසාව ගත කරන අයට තරමක් සිත්තැවුල් නින්දා අපහාස විඳීමට සිදුවනු ඇත. එම අයට නොකළ වැරදිවලට දඬුවම් විඳීමට සිදුවේ. සිත මනාව පාලනය කර ගැනීමට නොහැකි වීමත් නිසා අසනීප තත්ත්වයට මතුවීමට හැකියාව ඇත. දරුවන්ට කරදර මෙන්ම දරුවන් නිසා තමාටද වේදනාව විඳීමට සිදුවීමට හැකිය. ඔබගේ ශුභ දිනයේ විදියට බදාද වර්ණයේ විදියට ලා කොළපාටත් අංකයේ විදියට තුනත් වැඩවා. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට විනෝද ගමන් බිමන් ඇතිවේ. සතියේ මුල් කාලයේ ඔබට සුභ ඵල ලබා දෙයි. මෙම කාලයේ ඔබ කරන කියන කටයුතු හොඳින් අවසන් කර ගැනීමටද හැකියාව ඇත.
සහෝදර සහෝදරයන්ගේ අධ්‍යාපන කටයුතු දියුණුවේ සහෝදර සහෝදරියන්ට සුබ සතියකි කැටි ගමන් යාමට අවස්ථාව උදා වේ පවුලේ සමාජිකයන්ගෙන් තමාට සැනසීමට කටයුතු ඉසැලසේ ගෘහත විද්‍යා කටයුතු වලින් හෝ අනවින ආදී නැති වූ තිබු කරදර අවසන් වේ සතියේ අවසාන දින කිහිපයේදී ගමන් බිමන් වලදී කල්පනාකාරීව කටයුතු කළ යුතුය තමාට උදව් උපකාර කළ අයෙකුට විපතක් ගෙන දේ මවට තරමක අසනීප සිත් පීඩා ගනදෙනු ඇත ඉඩකඩම් දේපල සම්බන්ධ පැටලවිලි හෝ නීතිමය කරදර ඇතිවීමට හැකිය මංගල යෝජනා වෙනස් වීමට ඉඩ ඇති බැවින් මේ කාලයේ කරන විවාහ කටයුතු හොඳින් සොයා බලා කළ යුතුය රාහු හත්වැන්නේ ගමන් කිරීමත් නිසා රැවටීමකට අසවීමට උවද හැකිය දැනට නැකතේ 3 හෝ 4 යන පාදවලින් නිපදී ඇති අය නම් මුදල් කරදර නීතිමය ගැටලු නිසා නිතර සිත්තැවුල් හා මුදල් හානි සිදුවේ හැකිය එම අය වත්පිළිවෙත් කරගත යුතුය හදිසියේ පපුව සම්බන්ධ අසනීප උවද මතුවීමට හැකිය ඔබගේ සුබ දිනයේ විදියට අංක හරුවාදත් වර්ණයේ විදියට සුදු පාටත් අංකයේ විදියට සුබ අංකයක් නැහැ වෘච්චික ලග්නයෙන් උපන් ඔබට ගරු සැරකිලි ලැබේ මෙම සතිය ඔබට සුබඵල සහිත වේ තමාගේ කටයුතු දියුණු කර ගැනීමට ඉඩ ලැබෙන කාලයකි ආදායම් මාර්ග වැඩි දියුණු වේ නමුත් ඒ හා සමාන වේදමක් ඇති වේ මිල මුදල් ඉතිරි කර ගැනීමට තරමක් දුරට හෝ හැකි කාලයකි ආගමික පොත්පත් කියවීමට අවස්ථාව උදා වේ මේ ගරු සැලකිලි ලැබෙන තමාගේ නම ප්‍රසිද්ධියට පත්වන කාලයේ උදා වේ පස්වැන්න අධිපති ගුරු පස්වැන්නේ ගමන් කිරීමට යහපත් වේ විභාගවලින් සමත් වේ දරුවන්ට යහපත් වේ ඔවුන්ගේ දියුණුව මෙම කාලයේ ආරම්භ වේ තමාට හෝ තමාගේ පවුලේ අයෙකුට දරු ලාභයක් ලැබේ ඉඩකඩම් දේපලවලින් ලාභ ලැබෙන අතර ව්‍යාපාර කටයුතු වලට පවතින බාධා ක්‍රමෙන් නඩු වී යයි ජීවිතයේ වාසනාවන්ත කාලයකි අසුබ දසාවක් හෝ දැනට සියවස යන නැකත්වලින් ඉපදී ඇතිනම් මුදල් කරදර නීතිමය ගැටලු හා පවුලේ අනවශ්‍ය කරදර ඇතිවීමට හැකිය සිතේ නිදහස අඩු වී යයි ඔබගේ සුබ දිනයේ විදියට බදාහත වර්ණයේ විදියට රතු පාට අංකයේ විදියට හය වැඩවා ධනු ලග්නයෙන් උපන් ඔබට විකිනීම් වලින් ලාභ මෙම සතිය ඔබට මිශ්‍ර බල සහිත සතියකි මුල් කාලයේදී නම් මුදල් ලති නගහිඟකම් ඇති කරයි සාමාන්‍යයෙන් මෙම කාලයේ උදරය පපුව සම්බන්ධ අසනීප සෑදීමට ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතුය ලේ වැඩිකම හෝ රත්පිත් ගැතිය වැඩිවන කාලයකි විකිනීමට ගන්නා දෙයින් ලාභ ලැබේ තමාගේ ඉඩකඩම් දියුණු කර ගැනීමට ගන්නා උත්සාහයන්ගෙන් සුබ ප්‍රතිඵල ලැබේ බර වැඩ කටයුතු වලට බසින්නට සිදුවේ සතුරු කරදර නීතිමය කරදර වලින් තමාට ජය ලැබේ සතුරන් පරාජය වේ නිවසට හෝ ඉඩකඩම් සම්බන්ධව තිබු දෝෂයන් ඉවත් කර ගැනීමට හැකි කාලයකි සතියේ අවසාන කාලයේදී වඩා සුබ බල ලැබේ තම උත්සාහයේ වැඩ වූ තරමට ප්‍රයෝජනද වැඩි වේ නින්දාවකින් බේරීමට මඟ සැලසේ බොහොමයක් කටයුතු හොඳින් කර ගැනීමට කටයුතු සැලසේ රැකි රක්ෂා කටයුතු හොඳින් කරගෙන යෑමට හැකිමුත් අධික වියදම් ඇති කරයි තවදුරටත් රාහු පස්වැන්නේ ගමන් කරමින් පැවතීමත් නිසා දරුවන් අසනීප කරදර මතුවීමට හැකි බැවින් ඔවුන් හොඳින් ආරක්ෂා කරගත යුතුය මේ ප්‍රේම සම්බන්ධතාව පිළිබඳව සිත් සමනාපකම් ඇතිවිය හැකිය ඔබගේ සුබ දිනයේ විදියට සිකුරාදා වර්ණයේ විදියට කහ පාට අංකයේ විදියට පහ වෙනවා මකර ලග්නයෙන් උපන් ඔබට සිනහ මුසු මුහුණින් කටයුතු කරයි සතියේ මුල් දින කිහිපය සුබඵල සහිත වේ මෙතෙක් තිබූ සතුරු කරදර නිමාවටපත් වේ උසස් අයගේ උදව් උපකාර තමාගේ කටයුතු සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා වේ තමාගේ තත්වය උසස් වේ ශරීර සනීපයද යහපත් අතට හැරේ අන් අය සමග අදහස් හුවමාරුවේදී තමාගේ වචන සංවර කරගත යුතු වේ වියදම් නම් අධික බැවින් ලාභ ප්‍රයෝජන ලැබුණ දේවා මනාව කලමනාකරණය කරගත යුතුය වෙනදාට වඩා සිනහ මුස මුහුණින් කටයුතු කර ගැනීමට හැකිවි රාහුගේ අසුබ බලපෑම නිසා ඉඩකඩම් දේපල ඉදුම් හිටුම් සම්බන්ධ කරදර මෙම කාලයේදී පවතිනු ඇත ලබන 17 වෙනිදා
පසුවනතුරු කල්පනාවෙන් හෝ විමසීමෙන් තමා කටයුතු කරගත යුතුය. නැතිනම් සති අවසානයේදී ස්ත්‍රී ඇසුර හෝ මුදල් ගනුදෙනුවකින් හේතු වෙන නිඳා අපහස කරදර විඳීමට සිදුවේ. විමසීම අඩුව ඔබ මෙතෙක් කරගෙන කටයුතු වියාකූල විය හැකිය. තමාට විශ්වාසවන්ත කෙනෙකුගේ උපදෙස් ලබා ගැනීමෙන් තමාට සිදුවන පාටු අපහසුතා අඩු කර ගැනීමට හැකි වේ. පසුගිය අවුරුදු ගානට සිට පැවති බොහෝ අනවශ්‍ය කරදර ඉදිරියේ අවසන් වනු ඇත. සුබ දිනේ විදියට බදාදා වර්ණයේ විදියට නිල් පාටත් අංකයේ විදියට නවයත් වනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට සමාජයෙන් සැලකිලි. තිබුණු ගෞරව සැලකිලි තරමක් අඩු වෙන කාලයකි. මෙම සතිය මුල් දින කිහිපයේ දුක් සහිතව ගෙවීමට සිදුවේ. සිතැවුල් නිතර ඇතිවීමට හැකිය. වැඩිහිටියෙකුට සිදු වූ විපතක් ගැන නිතර මතක්කේ. ඉවසීමෙන් බෝධිමත්ව කටයුතු කළ යුතුයි. හිත මිත්‍රයන් සමග හා රැකිරක්ෂා කටයුතු සම්බන්ධයෙන් ඉතා ප්‍රවේශන් සාගතව ගනුදෙනු කළ යුතුයි. රජයේ වැඩ කරන අයට විශේෂයෙන් අපලදායකය. බැංකුවල තැන්පත් කළ මිල මුදල් සම්බන්ධ කරදර මතුවේ. සතියේ මුල් කාලයේ ඉවසීමෙන් කටයුතු කරහොත් අවසාන කාලයේ යහපත් වේ. පවතින මුදල් දුෂ්කරතා හා රැකියා පවතින රැකියාවේ පවතින ගැටලුද निराකරණය වනු ඇත. ධන හිසෙන් පහළ කොටසේ හෝ ධන හිස සම්බන්ධ සුළු අසනීප මතුවේ හැකිය. නමුත් එම අසනීප පහසුවෙන් සුව වේ. චිත්‍රපට බැලීමට විනෝද ගමනක් යෑමට අවස්ථාව සැලසේ. සමාජයේ තමාට හොඳ තැන සැලකිල්ලක් ලැබෙනු ඇත. තමා කරන රැකිරක්ෂා කටයුතු වලට නිතර බාධා පැමිණියද ඒවයින් ලාභ ප්‍රයෝජන ලැබේ. ඔබගේ ශුභ දිනයේ විදියට සිකුරාදා වර්ණයේ විදියට නිල් පාටත් අංකයේ විදියට තුනක් වනවා. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට උසස් මිතුරන් ඇසුරට. තව දුරටත් සෙනසුරු 11 වැන්නේම ගමන් කරමින් පවතින බැවින් මෙම සතියද ඔබට යහපත උදා කර දෙන සතියකි. වෙළෙහෙළදාම් ව්‍යාපාර කරන අයකි වැඩි දියුණු ඇතිවේ. තත්ත්වයට කාලයට අනුව නියම වටිනාකම ලැබෙන්නට හේතු තිබෙන බැවින් වෙළඳ බඩු අලෙවි කිරීමට ඉදිරිපත් විය යුතු කාලයකි. ශරීර සනීපය යහපත් වේ. උත්සව බැලීමට හිතවතුන් හිතවතියන් සමග විනෝද චාරිකාවල නියැලීමටද ඉඩ ලැබේ. අලුත් උසස් මිත්‍රයන් ආශ්‍රයයට ලැබේ. දූ දරුවන් සම්බන්ධයෙන් සුබ ආරංචි ලැබෙනු ඇත. වැඩිහිටියෙකුට සිදු වූ කරදරයක් සම්බන්ධයෙන් නම් කල්පනා කර කර සිටීමට සිදුවේ. ලග්න ඒරාෂ්ටක අපල කාලයක් ආරම්භ වීමට ආසන්න නිසා මෙම කාලයේ ආරම්භ කරන සෑම කටයුත්තක්ම හොඳින් සොයා බලා කළ යුතුය. පොත්පත් ආදී නම් ප්‍රසිද්ධ වේ. නිසරු ඉඩම් වගා කිරීමෙන් හෝ එම දේපළ මාර්ගයෙන් ලාභ ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි. විවාහ වීමට බලාපොරොත්තු වෙන සිටින අයගේ බලාපොරොත්තු සාර්ථක වේ. ඔබගේ ශුභ දිනයේ විදියට අඟහරු වාදත් වර්ණයේ විදියට කහපාටත් අංකයේ විදියට නවයත් වනවා.